ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සභිකයන් සහ සංවිධායකවරුන්ගේ මාධ්‍යාවක් ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැතුණා. කිහිප දිනකම මෙහිදී අදහස් දැක්වුවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ 2023 වාර්ෂික වාර්තාව එළි දැක්වුණා. මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නේවාසිකාගාරයේට වසර 75ක් සපිරීම වෙනුවෙන් පිරිත් පින්කමක් පැවැත්වුණා. වසර 75ක කාලය තුළ මෙම නේවාසිකාගාරය තුළ සිටමින් අධ්‍යාපනය ලබා නීති ශාස්ත්‍රයට පිවිසි සියලු දෙනාට මෙහිදී ආශිර්වාද කෙරුණා. අගමින සුරු ජයන්ත ජයසූරි මහතා ඇතුළු පිරිසක් පින්කමට එක්ව සිටියා. මිනුවන්ගුඩ හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිලලාංජන පැල්දවීම, මිනුවන්ගුඩ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පරිපාලන KLAS කඹුරුකඹුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම විද්‍යාලයේ අධ්‍යාපනයේ හදාරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කරගෙන සිටින ආදි ශිෂ්‍යයන් පිරිසක්ද උත්සවයට එක්වුණා. විදුහල්පති චන්දන රණසිංහ මහතාගේ උපදෙස් අනුවයි උත්සවය සංවිධාන කෙරුණේ. 63 වතාවක් ලේ පරිත්‍යාග කළ පරිත්‍යාගශීලියෙකු පිළිබඳ පන්නල සඳලංකාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. උපුල් හේමන්ත නැමැති මොහු 4 වතාවක් ලේදන් දීමේ කඳුරු සංවිධාන කළා. එවැනි තවත් ලේදන් දීමේ කඳුරක් පන්නල සඳලංකාවේදී පැවැත්වුණා.